ඉතිහාසයේ හැදෑරීමේදී අපිට වැදගත් වන තවත් කාරණාවක් තමයි විදේශ සාහිත්‍ය මූලාශ්‍ර. දැන් අපේ රටේ ඉතිහාසය අපි ඉගෙන ගන්නකොට අපිට ඉතාම වැදගත් වෙනවා වෙන රටවල අය අපේ රටේ ඉතිහාසය දැක්ක විදිය. එතකොට තමයි අපිට නිවැරදි ඉතිහාසයක් පරිපූර්ණ ඉතිහාසයක් අධ්‍යයනය කරගන්න පුළුවන් වෙන්නේ. දැන් විදේශ සාහිත්‍ය මූලාශ්‍ර අපි ගත්තාම මේවා අපිට කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. එක පැත්තකින් මේ ලේඛකයෝ ලංකාවට පැමිණ ලංකාව ගැන දැක බලාගෙන රචනා කළාද කියන කාරණාව. ඊළඟට ලංකාවට නොපැමිණ ලංකාව ගැන තොරතුරු දැනගෙන ලිව්වද කියන කාරණාව. දැන් මේ මූලාශ්‍ර කියන විදේශ සාහිත්‍ය මූලාශ්‍ර අපි ගත්තොත් එහෙම මේවා ග්‍රීක, රෝම මූලාශ්‍ර, ඊළඟට ඉන්දීය මූලාශ්‍ර, දකුණු ඉන්දීය මූලාශ්‍ර, ඔය බුරුම වැනි අප්‍රදිගාසියාතික රටවල මූලාශ්‍ර, මේ විදිහට විවිධ ආකාරයට මේ මූලාශ්‍ර වර්ගීකරණය කරන්න පුළුවන්. ඉතාම මෑත ඉතිහාසය අපි ගත්තොත් එහෙම ඔය පෘතුගීසි මූලාශ්‍ර, අනිත් පැත්තට ලන්දේසි මූලාශ්‍ර, ඉංග්‍රීසි මූලාශ්‍ර විවිධාකාර තවත් විදිහට අපිට වර්ගීකරණය කරගන්න පුළුවන්. දැන් මේ විදේශ සාහිත්‍ය මූලාශ්‍රවල අපිට ඉතාම වැදගත් වන කාරණාවක් තමයි ලංකාව ක්‍රිස්තු පූර්ව 6 වන සියවස වැනි කාලයේදී වයඹදික ඉන්දියාව සමග වෙළඳසැබන්තා පැවැත්තුවා කියලා ඇරිස්ටෝටල්ගේ ඩිමුන්ඩෝ කෘතියේ සඳහන් වෙනවා. ඒ වගේම මෙගස්තිනීස්ගේ ඉන්දිකා කෘතියේ, ඒ වගේම ප්‍රොකෝපියස්ගේ පර්සියානු යුද්ධයේ කෘතියේ මේ විදිහට විවිධ මේ ඔය බටහිර රටවල ඒ ලියවිලා තියෙන කෘතිවල ලංකාව වෙළඳාමට තාම ප්‍රසිද්ධ රටක් කියලා තමයි සඳහන් වෙන්නේ. පයන් හාමුදුරන්ගේ වාර්තාවල, කියන්නේ චීන මූලාශ්‍ර, පයන් හාමුදුරන්ගේ වාර්තාවල සඳහන් වෙනවා ලංකාවේ අතීතයේ අදුෂ්මාන ජනකොට්ටාස වාසය කළ ඔවුන් යම් යම් වූ භාණ්ඩ නිෂ්පාදනය කරලා විරලේ තියලා අලෙවි කළා කියලා සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි, පායන් හාමුදුරන්ගේ වාර්තාවල ඉතාම වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි ලංකාවේ අභේගිරිය, ඒ වගේම මහාවිහාරය, මිහින්තලේ ආශ්‍රිතව භික්ෂුන් වහන්සේලා පිළිබඳව සඳහන් වෙනවා. මහාවිහාරයේ රහතන් වහන්සේලා 5000කට ආසන සංඛ්‍යාවක් වැඩ වාසය කළා කියලා. ඒ වගේම අභේගිරියේ රහතන් වහන්සේලා 3000කට ආසන සංඛ්‍යාවක් වැඩ වාසය කළා කියලා. මිහින්තලේ රහතන් වහන්සේලා 2000කට ආසන සංඛ්‍යාවක් වැඩ වාසය කළා කියලා උන්වහන්සේ තමන්ගේ වාර්තාවල සඳහන් කරනවා. ඒ වගේම ඔය සිලප්පාදිකාරම් වැනි මූලාශ්‍රවල ලංකාවෙන් ඉන්දියාවට යවූ සහල් පිළිබඳව, එමත මේ වෙළඳ ගනුදෙනු පිළිබඳව සඳහන් වෙනවා. ඉතාම අපිට වැදගත් වෙනවා ඉබන් බතූතගේ වාර්තා. ඉබන් බතූතගේ වාර්තාවල සඳහන් වෙනවා ඉබන් බතූතා ලංකාවට ඇවිල්ලා මේ ශ්‍රීපාදේ වඳින්න යනවානේ. එතකොට උදව් කරන්නේ ඔය යාපනයේ හිටපු ආර්ය චක්‍රවර්ති රජු. එතෙන්දී එතුමගේ වාර්තාවල සඳහන් වෙනවා මේ කූඩැල්ලෝ බහුල වඳුරෝ ඉන්න ප්‍රදේශයකින් ගමන් කළා කියලා. සුදු ඇතෙක් තබාගෙන හිටපු ප්‍රාදේශීය පාලකයෙක් ගැනත් එතුමා සඳහන් කරනවා. එතකොට මේ විදිහට එතුමා මේ රටේ දැක්ක දේවල් එතුමා සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් අපි මේ විදේශ සාහිත්‍ය මූලාශ්‍ර ගත්තාම දැන් රොබර්ට් නොක්ස්ගේ එදා හෙළදිව කෘතිය තාම වැදගත් වෙනවා. මේ කෘතිය තුල ඔය මහනුවර රාජධානි සමයේ ජන ජීවිතයේ පිළිබඳව, ගෙවල් දොරවල් හදපු විදිහ පිළිබඳව, ඒ වගේම ආහාර රටාව පිළිබඳව, දඬුවම් ක්‍රම පිළිබඳව, දෙවන රාජසිංහ රත්නමගේ බලය පිළිබඳව විවිධ දේවල් සඳහන් වෙනවා. කියන්නේ අපිට තාම පැහැදිලි මේ මූලාශ්‍ර වුන් දැකපු විදිහ. දැන් අපි මූලාශ්‍රයක් අධ්‍යයනය කරනකොට මතක තියාගන්න ඕනේ කතුවරයා කවුද, කතුවරයා කරුණ සපයා ගත්තේ කොහොමද, කතුවරයාගේ අරමුණ මොකද්ද, කාලේ මේව ගැන අවධානය යොමු කරන්න එපා. ඒතර මේ මූලාශ්‍ර හරහා මේ විශේෂයෙන්ම බටහිර රටවල් වෙන්න පුළුවන් වෙන විවිධ රටවල විදේශ ලේඛකයෝ ලියපු මූලාශ්‍ර හරහා අපිට යම් යම් තොරතුරු ගන්න පුළුවන්. හැබැයි අපිට ඒවා හැම එකක්ම 100%ක් නිවැරදියි කියලා කියන්න බෑ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පිලිපස් බැල්දියස්ගේ වාර්තාවල මහනුවර රාජධානිය ගැන ඉතාම වැදගත් තොරතුරු ගන්නාවක් සඳහන් වෙනවා. ඒ තුමා දැකපු දේවල් ඒ විදිහටම රචනා කරලා තියෙනවා. දැන් ඔය අපි ගත්තොත් එහෙම ඒ කාලේ, ඒ කියන්නේ ඔය බටහිර ආක්‍රමණය එල්ලන පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි උතර ඔවුන් මොන වගේ අත්දැකීම්ද මේ රටේ ලැබුවේ, මෙන්න මේ කියන කරුණු කාරණා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න පුළුවන්. දැන් ජුවාන් රුබේරුගේ සීලාන් දිවයිනේ ඓතිහාසික ඛේදවාචකය කියන කෘතියේ මේ පෘතුගීසි මේ රටවල සටන්වලදී මුහුණ දුන්නු අත්දැකීම්, ඔවුන් කොච්චර පරාජයන් වලට පත් වුණාද කියන කරුණු කාරණා පවා අන්තර්ගත වෙනවා. ඒ වගේම දැන් ඔය ගොඩාක් වෙලාවට ඔයගොල්ලන්ට අහන්න දකින්න, ඒ කියන්නේ අහලා නැති වෙන්න පුළුවන් ඔය ජෝන් ඩොයිලිගේ දිනපොතේ සඳහන් වෙනවා මේ රටේ එතුමා කරපු දේවල් ටික, මේ තොරතුරු ටික ගන්න මිනිස්සු ආශ්‍රය කරපු විදිය, එතකොට මේ යම් යම් වූ රහසොත්තුකාරයන් යොදවාගත්ත විදිය, මේ වගේ විවිධ තොරතුරු සඳහන් වෙනවා. ඒ නිසා ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී විදේශ සාහිත්‍ය මූලාශ්‍ර වලට හිමිවන්නේ තාම වැදගත් ස්ථානයක් අපේ සමබර තොරතුරු අධ්‍යයනය කරන්න, නිවැරදි තොරතුරු අධ්‍යයනය කරන්න, එක් මූලාශ්‍රකින් ඇති තොරතුරු තවත් මූලාශ්‍රකින් තහවුරු කරගන්න
විදේශ සාහිත්‍ය මූල ආශ්‍රිතාම වැදගත් වෙනවා.